අයිබෝන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මූවී ස්කෝප් පෙල් කැපේ channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකකට. අද කතාව මෙහෙමයි. තරුණ බඳපු කපල් එකක් ඉන්නවා. මේ දෙන්නේ ඉන්නේ ගොඩක් සල්ලි ප්‍රශ්නවල. සරලවම කිව්වොත් කුස්සිය උයන බඩු ටිකවත් ගේන්න මෙයාලට සල්ලි නැතුවයි ඉන්නේ. කොහොමද දවසක් මෙයාලා අතේ තියෙන සල්ලි ටිකෙන් හරි උයන්න බඩු ටිකක් ගේන්න කියලා ටවුන් එකට යන ගමන් නිදි කෙල්ල. පාර අයිනේ වයසක කාන්තාවක් ළඟ තියෙන දිලිසෙන තේපෝච්චියක් දකිනවා. ඒකන ලොකු කුතුහලයක් ඇති වෙන කෙල්ල ඒක හොරගම් කරලා ගෙදර අරන් එනවා. බලද්දී ඒක සල්ලි මවන තේපෝච්චියක්. හැබැයි මේකෙන් සල්ලි මවන්න තමන්ට කොහොම හරි රිද්ද ගන්න ඕනේ. ඉතින් මේ දෙන සල්ලි මවන්න තියෙන උවමනාවට දෙන්නට දෙන්න ගහගෙන රිද්ද ගන්න පටන් ගන්නවා. කාලයක් ඇති ගුටි කාලම වේදනාව දැනෙන එක අඩු වෙලා තේපෝච්චියෙන් සල්ලි මැවෙන එක නවතිනවා. ඉතින් සල්ලි වැඩි කර ගන්න ඕනි නම් වේදනාවත් වැඩි කර ගන්න ඕනේ. නැත්තම් සල්ලි මවන්න පුළුවන් වෙන විදියක් හොයා ගන්න ඕනේ. ඔන්න ඔතනින් තමයි වෙන මේ සුපිරිම සුපිරි ෆිල්ම් එක පටන් ගන්නෙ. ඒ වගේම මේක හින්දා හිතපු නැති කරදරවලටත් මෙයාලට මූණ දෙන්න වෙනවා. ඉතින් මේ ගැන කියවන 2012 නිකුත්තුණු මේ සුපිරිම සුපිරි ෆිල්ම් එක තමයි ද බ්‍රාස් ටීපොට් කියලා කියන්නේ. ෆැන්ටසි වගේම කොමඩි කැටගරියට වැටෙන මේ ෆිල්ම් එකට IMDb රේටින් වලින් 10.7ක් තියෙනවා. ඉතින් මේ කබල් එකට තේපෝච්චියෙන් කොයිතරම් ගාණක් හම්බෙයිද? එන සල්ලි ටික ටික අඩුවෙද්දි මෙයාලා මොන වගේ දේවල් කරයිද? පෝච්චිය හින්දා මෙයාලට මොන වගේ කරදරවලට මූණ දෙන්න සිද්ධ වෙයිද? එහෙනම් ෆිල්ම් එකට යන්න කලින් මතක ඇතුව මේ වගේ තවත් ෆිල්ම් බලන්න අපේ channel එක subscribe කරන්න. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි ෆිල්ම් එක පැත්තට යමු. फिल्म में गेदरा तेने तारुण कपल वटेट कोल्लगे नम जोन केल्लगे नम एलिस कोमनाथ मेयाल इन्ने लोको सल्ली प्रश्न कर मेवेदी मेयालट गेदरट कन्न गेन्नोत सल्ली ने गेदर रेंट का मास गाना खाल पेनला सरलोम कीवोत मेयाला वेटेन नोनी अंतेटम वेटलाई तेने जोन वेडगराने मार्केटिंग कंपनी है का हेत मेयागे आत्मशक्ति आडुई एत एक करान वेड राजकारी गोडाई इतिंग हेम बेलुवत मेयाट हंबेना वेटुप वेटुपक्म कियन्नत बे ए वितरक नेवे कंपनी के विकुनुम वेडी दियुनु करे नेतो जॉब एकेन अयिन करनवा कियलत बॉस एविल्ला मेयाट तर्जन असार्थक එක දවසක් රෑ ජෝන් සහ ඇලිස් ඩ්‍රෙස් කෝඩ් එක දැනගන්නේවත් නැතුව කැෂුවල් පාටියකට යනවා. මේ දෙන සාමාන්‍ය විදියට කැෂුවල් නැඳගෙන ආවත් අනිත් හැමෝම ඉන්නේ පාටි වලට යන හොඳ ඇඳුම් නැඳගෙන. ඒත් අන්තිමේදී මෙයාලා අවුලක් නැහැ කියලා පාටියේ ඉන්න තීරණය කරනවා. මොකද මේ පාටියේ කරන්නේ පේටන් කියලා මේ දෙන්නගේ කොලෙජ් එකේ යාළුවෙක්. බලද්දී පේටන් කියන යාළුවත් අනිත් යාළුවා වගේම පෝසත් වෙලා බලගතු වෙලා. මේකෙන් ජෝන් සහ ඇලිස් ගොඩක් කවුල් වෙනවා. ඒත් අඩුම තරමේ මෙයාලට නිකන් දෙන බෝතලයක් හරි බොන්න පුළුවන්. ඉතින් ඒකෙන් හරි මෙයාලට විනෝද වෙන්න පුළුවන්. ඊළඟ දවසේ ජෝන් නැගිටින්නේ හොඳ ඇඟේ අමාරුවකුත් එක්ක. බලද්දි ජෝනියේ නිකන් දෙනහින්ද අරක්කු ගොඩක් බීලා. මොකද බෝතලෙත් හොඳ එකක් නේ. ඉතින් ඇලිස් මෙයාට දෙහි ටිකක් හදන්න හදනවා. ඒත් ෆ්‍රිජ් එක ඇරලා බලද්දි ඒක සම්පූර්ණයෙන්ම හිස් අඩුම තරමේ වතුරවත් නැහැ. ඉතින් අතේ තියෙන සල්ලි වලින් හරි මෙයාලා බඩු ටිකක් ගේන්න තීරණය කරනවා. ඒත් මගදි මෙයාලගේ කාර් එක ඇක්සිඩන්ට් වෙනවා. කොමනත් වාසනාවකට කාටවත්ම හානියක් වෙන්නේ නැහැ. ටික වෙලාවකට පස්සේ ජෝන් පොලිසියත් එක්ක කතා කර කර ඉද්දී ඇලිස් මහා අමුතු දෙයක් දකිනවා. පාරෙන් එහා පැත්තේ වයසක කාන්තාවක් කුණු ගොඩක තිබිලා දිලිසෙන තේපෝච්චියක් අහුලනවා. එතන තියෙන්නේ පරණ ඇන්ටික් බඩු කඩයක්. දිලිසෙන තේපෝච්චිය ගැන ඇලිස්ට කොයිතරම් කුතුහලයක් ඇති වෙනවද කිව්වොත් ඇලිස් පාර පනින්නේ වාහන ගැන බලන්නේවත් නැතුව. කොමාරි ඇලිස් ඇන්ටික් බඩු කඩේට යනවා. එතන ඉන්න වයසක කාන්තාවත් එක්ක ටිකක් වෙලා කතා කරලා බොරුවට වගේ. එතන තියෙන දේවල් ගොඩක් අගේ කරනවා. හැබැයි කෝල් එකක් ඇවිත් වයසක කාන්තාව පිටිපස්සට ගියාට පස්සේ ඇලිස් දිලිසෙන තේපෝච්චිය හොරගම් කරගෙන මෙතනින් ඉක්මනටම පැනලා යනවා. ජෝන් දැනුවත් මේක ඇලිස් දෙයක් හොරගම් කරපු පළවෙනි වතාවයි. ජෝන් ගොඩක් පුදුම වෙනවා. ඒත් එතකොට ඇලිස් කියනවා හොරගමක් කියලා හිතන්නේ නැතුව වයසක කාන්තාවගෙන් මේක ණයට ගත්තා කියලා හිතාගමු කියලා. ඊට පස්සේ දවසේ ජෝන් ආයෙමත් ජොබ් එකට යනවා. ගෙදර ඉන්න ඇලිස් ඉන්නේ කොණ්ඩේ අයින් කරන ගමන්. හෙඩ් ෆෝන් එකේ කල්පනාවෙන් ඉන්න ඇලිස් හතින් වැරදීමකින් අයන් එකෙන් ඔලුව පිච්චෙනවා. අබිරහස් තේපෝච්චිය නිකම්ම හෙල්ලෙනවා. ඉතින් ඇලිස් නිකමට වගේ පෝච්චිය අරලා බලනවා. බලද්දි පෝච්චිය ඇතුලේ සල්ලි තියෙනවා. මේක දැකලා ඇලිස් ටික වෙලාවකට ෂොක් වෙනවා. මේක ඇතුළට සල්ලි කොහොමද ආවේ කියලා ඇලිස්ට හිතාගන්න බෑ. ඒකන සැකෙන් ඉන්න ඇලිස් ආයෙමත් හිතාමතාම අයන් එකෙන් ඔලුව පුච්ච ගන්නවා. ඇලිස්ට හිතාගන්නවත් බැරි වෙන්න ආයෙත් සැරයක් පෝච්චියට සල්ලි ආවා. ඉතින් මෙතනින් පස්සේ මෙයා හිතාමතාම එක එක විදියට යාවම රිද්ද ගන්නවා. ඉතින් කෙල්ලගේ වේදනාව වැඩි වෙද්දී තේපෝච්චියෙන් වැඩිපුර සල්ලි දෙනවා.
මෙයාතර ජෝන්ගේ මාසික ටාගට් එක කවර් කරගන්න බැරි වුණා කියලා ජෝන්ගේ බොස් මෙයාව රස්සාවෙන් අයින් කරනවා. ඉතින් ජෝන් ගෙදර එන්නේ ගොඩක් හිත රිදිලා. ඒත් ගෙදර ආපු ගමන්ම ජෝන් දකින්න ඇලිස්ට මොකක් හරි කරදරයක් කියලා. ඇඳට වෙලා සිහියත් නැතුව ඉන්න ඇලිස්ගේ තැලුණු කැලල් තුවාලක් තියෙනවා. ඒව දැකලා ගොඩක් බය වෙන ජෝන් උදව් ඉල්ලගෙන යන්න හදද්දිම ඇලිස් ඇස් දෙක ඇරලා කියනවා කාටවත්ම කියන්න එපා මං හොඳින් කියලා. ඉතින් ටික වෙලාවකට පස්සේ ජෝන් කියනවා බොස් මාව රස්සාවෙන් අයින් කළා කියලා. ඒකට උත්තරයක් විදියට ඇලිස් ජෝන්ට හොඳ කනේ පාරක් ගහනවා. ඒත් සීන් එක දන්නේ නැති ජෝන් ඉන්නේ මේ මොකද කියලා හිතා ගන්න බැරුවා. හැබැයි ඇලිස් තේපෝච්චියේ තියෙන සල්ලි ටික පෙන්වුවට පස්සේ ජෝන්ගේ මූඩ් එක නිකම්ම වෙනස් වෙනවා. ඉතින් ඇලිස් ජෝන්ට කියනවා අපි දෙන්නගෙන් කාට හරි රිදෙන දෙයක් වුණොත් මේ අභිරහස් තේපෝච්චියෙන් සල්ලි මතු වෙනවා කියලා. ඇලිස් මේ හැමදේම ජෝන්ට පැහැදිලි කරනවා. ඒත් ඇලිස් හිතපු විදිහටම ජෝන් මේක විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මේක ඔප්පු කරන්න ඇලිස් මෙයාගේ හොඳම තැනකට හොඳ වයින් පාරක් ගහනවා. වේදනාව වැඩි හින්දා තේපෝච්චියෙන් ලොකු සල්ලියක් හම්බෙනවා. අන්තිමේදී ජෝනොත් මේක විශ්වාස කරන්න ගන්නවා. ඉතින් නිදා දවස පුරාවටම මෙයාල එකිනෙකාට රිද්දගෙන තේපෝච්චියෙන් සල්ලි හොයන්න ගන්නවා. කොමරි එක තනකදී මෙයාල එකිනෙකාට රිද්දගෙනම කොයිතරම් මහන්සි වෙලාද කියනවනම් ජෝන්ට තේපෝච්චිය ගැන සැකයක් ඇති වෙනවා. ජෝන් හිතනවා මේ තේපෝච්චිය හින්දා දවසක අපේ සම්බන්ධෙත් නැති වෙලා තියනවටත් වඩා ලොකු ප්‍රශ්න ටිකක් ඇති වෙයි කියලා. කොමරි ඇලිස් සල්ලි වලට ගොඩක්ම කෑදරයි. ඇලිස් කියනවා මේකෙන් ඩොලර් මිලියනයක් හෙව්වට පස්සේ මේක විසිකනවා කියලා. ඒත් ජෝන්ට නම් ඒ ගැන හිතා ගන්න බෑ. පවුදා උදේ ඇලිස් නිදාගෙන ඉදදී ජෝන් හොරෙන්ම තේපෝච්චිය අර ඇන්ටික් බඩු කඩේට ගෙනියනවා. ඒත් අද කඩේ වහලා ඇතුළේ කවුරුවත්ම නැහැ. හේඳ ජෝන් මේක වෙන තැනක තියෙන පෞරාණික භාණ්ඩ ප්‍රදර්ශනයකට අරගෙන යනවා. එතනදි මේ තේපෝච්චියට යාලා ඩොලර් 5000ක මිලක් කියනවා. ඒත් ඒ ගාන ජෝන් හිතුවට වඩා ගොඩක් පොඩි ගාණක්. ඉතින් මෙයා ඒකත් අරගෙන ආයමත් ගෙදර යන්න තීරණය කරනවා. මෙයාතර ඩොක්ටර් ලින් කියලා කෙනෙක් තේපෝච්චිය ටීවී එකෙන් දකිනවා. දැක්ක ගමන්ම මොකක් හරි හේතුවකට මෙයා ජෝන්ව හම්බෙන්න තීරණය කරනවා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ කපල් එක ආයමත් දෙන්නට දෙන්න රිද්ද ගන්න පටන් අරන්. ලොකු සල්ලියක් හොයන්න මේ දෙන්න හිතාමතාම ගෑසකට අත පුච්ච ගන්නවා. ඒ වගේම තව එක එක විදිහේ වේදනාවල් ඇති වෙන දේවල් වලට යනවා. සීනති කරන්න නැතුව දත් ගලවනවා. ටැටූස් ගහ ගන්නවා. හැඳට වෙලා හાર્ඩ් විදියට සෙල්ලම් කරන්න ගන්නවා. ඔය හැම දෙයකින්ම පස්සේ මේ දෙන්නව ගොඩක් පොහොසත් කරන ගමන් තේපෝච්චියෙන් සල්ලි ගොඩක් මවන්න ගන්නවා. ඊළඟ දවසේ මේ දෙන්න රෑ කෑමකට ඇලිස්ගේ පවුලයට කතා කරනවා. ජොබ් එකක්වත් නැහැ, ළමයෙක්වත් නැහැ කියලා හැමෝම ඇලිස්ට විහිළු කරනවා. ඒත් ගෙදර තියෙන ගොඩක් වටින සුකෝපු භෝගී බඩු දැක්කට පස්සේ මෙයාල ගොඩක් පුදුම වෙනවා. ඒකන ජෝන්ගෙන් අහනවා. ඉතින් ජෝන් විහිළුවට වගේ කියනවා මම කරන්නේ දේපල වෙළඳාම් කරන එක කියලා. පස්සේ ජෝන් සහ ඇලිස් මෙයාලගෙන අය හැම එකක්ම ගෙවලා දානවා. හුනෝලින් හදපු තේපෝච්චියකින් ජීවිතේ මේ තරමටම වෙනස් වෙයි කියලා. මෙයාල ඉන්නේ ගොඩක් පුදුමෙන්. කොමන ජීවන බර නිදහස් වුණාට මෙයාල ඉන්නේ සෑහෙන්නම සතුටින්. හෝමිද්දික පාරටම කවුරු හරි දොරට තට්ටු කරන්න ගන්නවා. ජෝන් දොර අරිනවත් එක්කම යොදෙව් සහෝදරයන් දෙන්නෙක් කැවිත් ජෝන්ටත් ගහලා ගිය ඇතුළට පේන විදියට මෙයාලා ඇවිත් තියන්නේ මෙයාලගේ ආච්චිගේ නැති වුණු තේපෝච්චිය අරගෙන යන්න. ඒ අහිංසක ගෑනු කෙනා එක ගොඩක් පරිස්සම් කරලා තියෙන ගොඩක් ආදරෙන්. ඒත් ගිය සතියේ ඒක අතුරුදහන් වුණාට පස්සේ හાર્ට් ඇටැක් හැදිලා ඒ ආච්චි මැරිලා. ඉතින් දැන් සහෝදරයෝ දෙන්න ඇවිත් තියන්නේ තේපෝච්චිය ආයමත් ගෙදර අරගෙන යන්න. හැබැයි ඒත් එක මැලිස් ලොකු බොරුවක් කියනවා. හැලිස් කියනවා දැන් දවස් 2-3කට කලින් වෙන්දේසියකදී මේක විකුණා. ඒ සල්ලි වලින් භාගයකම මේකප් බඩු ගත්තා කියලා. ඉතින් මේක අහපු සහෝදරයෝ දෙන්නට ගොඩක් කේන්ති යනවා. පස්සේ කියනවා එහෙනම් ඉතුරු සල්ලි ටික හරි දෙන්න කියලා. ඉතින් මුන්දෙන්න ජෝන්ට ගහපු වෙලේ තේපෝච්චියෙන් මතුවුණු සල්ලි ටික හොරෙන්ම එළියට ගන්න ඇලිස් ඒ ටික සහෝදරයෝ දෙන්නට දෙනවා. අන්තිමේදී ඒ සල්ලි අරන් උන් දෙන්න මෙතනින් පිට වෙලා යනවා. මේ සිද්ධියත් එක්ක ජෝනුයි ඇලිසුයි තීරණය කරනවා තේපෝච්චිය ගැන ටිකක් හොයන්න. ඉතින් මෙයාලා පරණ පොත්සකාලයකට ගිහින් ඒ ගැන විස්තර තියෙන පොතක් හොයාගන්නවා. ඇලිස් ඔය පොත දිගටම බලාගෙන යද්දී ඒකේ පිටුවක් දැකලා ඇලිස් ෂොක් වෙනවා. ඒත් එක්කම ජෝන්ට තොරෙන් පොතෙන් මේ පිටුව ඉරා ගන්නවා. කොමරි පොතේ ඉතුරු ටික බලද්දී මේ තේපෝච්චිය තිබිලා තින්නේ ක්‍රිස්තුන් වහන්සේගේ කාලේ ඉඳන්. ඒ වගේම මේකට අහිතකර ප්‍රතිවිපාක එක්ක අසාමාන්‍ය බලයකුත් තියෙනවා. ඒ ගැන කනස්සල්ලට පත් වෙන ජෝන් මොනවද මේ ප්‍රතිවිපාක කියලා පොතේ හැම තැනම හොයනවා. ඒත් හම්බෙන්නේ නැහැ. මොකද නටමත් ඇලිස් ඒක ඉරලා අරන් ඉවරයි. ඉතින් ඇලිස් ප්‍රතිවිපාක ගැන නම් ওই පොතේ නැහැ කියලා ජෝන්ට බොරුවක් කියනවා. කොමරි ඕම කාලයේ ගත වෙලා ගිහින් මෙයාලා අලුත් වාහන ගන්නවා. අහල පහලින්ම ධනවත් දැවැන්ත ගයක් ගන්නවා. ඒ විතරක් නෙවෙයි. ජෝන් යාගේ නමින්ම වොඩ්කා ලේබල් එකකුත් පටන් ගන්නවා. පස්සේ මෙයාලා මෙයාලගේ හැම සල්ලිකාර යාළුවෙක්ටම කතා කරලා අලුත් ගෙදර පාටියක් පවා දානවා. පාටිය මැද්දේදී හදිස්සියෙම ඩොක්ටර් ලින් එනවා මෙතනට. එයා කියනවා ඔයාලා ඉන්නේ ලොකු අනතුරක. මං පරණ කෞතුක වස්තු සහ මැජික් එක්ක වැඩ කරන කෙනෙක්. ඉතින් මං කැමතියි ඔයාලා ගාව තියෙන තේපෝච්චිය සල්ලි වලට ගන්න කියලා. ජෝන්ට මේ යෝජනාව ගැන කුතුහලයක් ඇති වෙලා තේපෝච්චිය විකුණන්න කැමති වෙනවා.
සල්ලිවලට පෙරේත ඇලිස් ලින්ක්ට යන්න කියලා දොර වහලා දානවා. එදාම රෑ දෙන්න සල්ලි වෙනුවෙන් සුපුරුදු විදිහට දෙනට දෙන්න රිද්ද ගන්නවා. හෙත් මේක දිහා හොරෙන් බලන් ඉන්න ආනි තේපෝච්චිය දැකලා මේකේ මොකක් හරි බලයක් තියෙනවා කියලා දැනගන්නවා. ඉතින් මෙයා කතා කරන්න වගේ ගෙට ඇවිත් තේපෝච්චිය හොරගම් කරලා දුවනවා. ජෝනු තේපස්සෙන්ම ඇවිත් දෙන්න අතරේ පොඩි රණ්ඩුවක් ඇති වෙනවා. රණ්ඩු අතරේ වැරදීමකින් මෙයාලාටින් තේපෝච්චිය පාරට විසිකිනවා. හෙත් එකම විශාල බර ට්‍රක් එකක් ඇවිත් ඒක යට කරගෙන යනවා. හෙත් හැමෝම පුදුම වෙන්න තේපෝච්චියට කිසිම වෙනසක් වෙලා නැහැ. අලුම තරමේ සීරීමක්වත් වෙලා නැහැ. අන්තිමේදී මේ කබල් එක තේරුම් ගන්නවා මෙයාලා මේ වැඩ කරන්නේ හිතා ගන්නවත් බැරි අద్భుත බලයක් එක්ක කියලා. ඉතින් පහෝදා උදේම උදව් බලාපොරොත්තු වෙ මෙයාලා ලින්ව හම්බෙන්න යනවා. එතකොට ડોක්ටර් කියනවා මීට කලින් තේපෝච්චි අයිති වෙලා තිබුණු හැමෝටම අන්තිමේදී මූණ දෙන්න උනේ ගොඩක් නරක දේවල් වලට කියලා. මොකද ඒකේ කලින් අයිතිකාරයව මැරිලා තියෙන්නේ හිතා ගන්නවත් බැරි දේවල් වෙලා. ඒ වගේම තේපෝච්චි අයිති වෙන කෙනාට ඉබේම හේකන ලොකු ලෝභකමක් ඇති වෙනවා. සල්ලි වෙනුවෙන් කවදාවත්ම කරන්න හිතෙන්නේ නැති පහත් වැඩ පවා කරන්න හිතෙනවා. ඉතින් මෙහෙම කියන ડોක්ටර් අන්තිමේදී කියනවා ඔයාලට බේරෙන්න තාමත් වෙලාව තියෙනවා. ඒ හින්දා තේපෝච්චිය මට බාර දෙන්න කියලා. මේ දින ආයමත් ડોක්ටර් කියන දේ ප්‍රතික්ෂේප කළා. පෝච්චිය තරන් ගෙදර යනවා. පසරය හදිසියෙම කවුරු හරි මේ ගේ කඩන සද්දයක් ඇහිලා ඇලිස් වැහැරෙනවා. එයා ඉක්මනට මේ ගැන ජෝන්ට කියනවා. දෙන්නත් එක ගිහින් බලද්දී ගේ කඩලා තියෙන යුදෙව් සහෝදරයෝ හුන් ඇවිත් තියෙන මෙයාලගේ සල්ලි හොරකම් කරන්න. ඒක දැකලා බය වෙන ජෝන් තේපොච්චි යාලට දෙනවා. ඒත් යාලා ඒක ප්‍රතික්ෂේප කරනවා. පස්සේ දෙන්නගෙන් කෙනෙක් කියනවා අපිට කවදාකවත් තේපොච්චි අයිති කරගන්න ඕනේ නෑ. මොකද අපි හොඳටම දන්නවා ඕකෙන් ඇති වෙන වේදනාව. අපි ආවේ සල්ලි ගන්න විතරයි. ඉතින් අපිට වෙන කිසිම දෙයක් එපා කියලා. ඒත් එකම උන් මෙතනින් පිට වෙලා යනවා. ඊළඟ දවසේ ජෝන් සහ ඇලිස් නැගිටින්නේ සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. මොකද සහෝදරයෝ දෙන්න සල්ලි ගොඩක් අරන් ගියා. ඒ විතරක් නෙවෙයි දැන් වැඩේ නරක අතට හැරිලා. ගුටි ගන්න පුරුදු වෙලාම වේදනාව අඩු වෙලා තේපෝච්චියෙන් සල්ලි දෙන එක නවත්තලා. ඉතින් පෝච්චියෙන් තවදුරටත් සල්ලි ඕනේ නම් වේදනාව වැඩි කර ගන්න වෙනවා. ඉතින් ගයිස් මේ දේවල් එක කිසිම දෙයක් හිතා ගන්න බැරුව මේ දෙන්න බාරකට යනවා. එතනදී ජෝන් හිතාමතාම මිනිස්සෙක් එක්ක වලියක් දා ගන්නවා. ජෝන්ට පාරක් වදිනවා කෙලින්ම කලාන්තේ දාලම වැටෙන්න. අන්තිමේදී මේකෙන් නම් තේපෝච්චිය සල්ලි දෙනවා. ඇලිස් නං එතනින් එහා සතුටක් නැහැ. දවසක් කැලිස් පාක් එකට වෙලා ඉදී එක පාර රවන් තේපෝච්චියෙන් සල්ලි මෙවෙන්න ගන්නවා. ඒ වෙලාවේ මෙතනදී ස්කේටර් කෙනෙකුත් වැටෙනවා. ඒ කියන්නේ මේ තේපෝච්චියෙන් සල්ලි හොයන්න මෙයාලම රිද්ද ගන්න ඕනේ නැහැ. අහල පහල වෙන කෙනෙක්ට වේදනාවක් ඇති වුණත් පෝච්චියෙන් සල්ලි මවල දෙනවා. කැලිස් මේ ගැන ජෝන්ට කියනවා. ඉතින් මෙයාලා එක එක තැන් වලට යනවා. මෙයාලා යන්නේ UFC මැච් වලට, හොස්පිටල් එකේ අම්මල දරුවන් ප්‍රසූත කරන වාට්ටු වලට වගේ අනිත් අයට අනිවාර්යයෙන්ම වේදනාවක් ඇති වෙන තැන් වලට. ඉතින් ගයිස් මෙයාලට දැන් පෝච්චියෙන් සල්ලි ගොඩක් හම්බෙනවා. මේ සල්ලි දැක මේ දෙන්නට පිස්සු වගේ. විශේෂයෙන්ම සල්ලි වලට කෑදර ඇලිස් මෙතනින් පස්සේ සල්ලි වලට ගොඩක් ආස කරන්න පටන් ගන්නවා. දවසක් මෙයාලා ගෙදර යන ගමන් ඉද්දී ඇලිස් පාර හරහා යන මිනිස්සෙක්ව හිතාමතාම හප්පන්න හදනවා. ඇලිස් දැන් කොයිතරම් ආත්මාර්ථකාමීද කියනවනම් අර මිනිස්සයා මැරුණත් කමක් නැහැ. ලොකු සල්ලියක් හම්බේනවනේ. හෙත් ජෝන් නම් ඒ වැඩේට පොඩ්ඩක්වත් කැමති නැහැ. ජෝන් අහනවා ඔයාට පිස්සුද කියලා. හෙත් සල්ලි වලට පෙරේත ඇලිස්ට නම් කරන්න හදපු දේ ගැන ගානක්වත් නැහැ. මෙයාලා ගෙදර ඇවිත් බලද්දි තේපෝච්චිය හොඳටම සල්ලි පිටලා. කොහොමද සල්ලි ආවේ කියලා මෙයාලට හිතා ගන්න බෑ. පස්සේ බලද්දි මේකෙන් සල්ලි වැවෙන්නේ ශාරීරික වේදනාවක් ඇති වුණොත් විතරක් නෙවෙයි මානසිකව රිදුනත් මේකෙන් සල්ලි මැවෙනවා. එහෙනම් කාර් එකේ එන ගමන් මෙයාලා බැනගත්තු වෙලාවේ තමයි පෝච්චියට සල්ලි පිරලා තියෙන්නේ. ඇලිස් මේ සිද්ධිය දැනගත්තට පස්සේ හැමදාමත් ජෝන්ගේ හිත රිද්දන්න පටන් ගන්නවා. ඇලිස් හිතන විදිහට ඇඟට රිද්ද ගන්නවට වඩා ඒක ගොඩක් ලේසි වැඩක්. ඊළඟ දවසේ උදේ තේ බොන ගමන් දෙන්න වාඩි වෙලා එකිනෙකාගේ හදවත් රිද්දන්න පටන් ගන්නවා. මේ දෙන්න සල්ලි වලට කොච්චර පෙරේද වෙලාද කියනවනම් හදවත් රිද්ද ගන්නම මෙයාලගේ අනියම් සම්බන්ධතාව විතරක් නෙවෙයි වෙන අයත් එක්ක නිදාගත්තු ඒවා පවා කියනවා. ඇලිස් කියනවා එයා ආනි එක්කත් නිදාගෙන තියනවා කියලා. අන්න එතන ජෝන්ට ගොඩක් තරහ ගිහින් පලිගන්න තීරණය කරනවා. ජෝන් කෙලින්ම ආනිගේ ගෙදරට ගිහින් එයාගේ වයිෆ්ට ශාප කරනවා. ඒ වෙලාවේ දෙන්නෝම සර්ප්‍රයිස් කරගෙන පෝච්චියෙන් ආයමත් සල්ලි මවනවා. ඒ කියන්නේ අනිත් අයගේ හිත රිද්දුවත් තේපෝච්චිය සල්ලි මවනවා. ඉතින් මෙයාලා මේ ගැන දැනගත්තට පස්සේ තේපෝච්චියත් අරගෙන යාළුවන් වයි අසල් වැසියන් වයි හම්බෙන්න යනවා. මෙයාලා ගිහින් කරන්නේ එයාලගේ පෞල් ප්‍රශ්න ඇතිවන ලොකු රහස් හෙලිකරන එක. මේකෙන් ගොඩක් මිනිස්සු මෙයාල එක්ක තරහ වුණත් මෙයාලට ඒ ගැන ගානක්වත් නැහැ. මොකද සල්ලි හම්බෙනවනේ. දවසක් ඇලිස් මේ ගැන ගොඩක් දරුණු තීරණයක් ගන්නවා. ඇලිස්ගේ ප්ලෑන් එක තමයි ලිංගික අපරාධ කරුවෙක් වහරි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වහරි මරලා තේපෝච්චියෙන් වැඩිපුර සල්ලි මවා ගන්න එක. ජෝන් හදන්නේ මේකට විරුද්ධ වෙන්න. ඒත් ඊට කලින්ම ඇලිස් කියනවා අපරාධකාරයෝ සහ ජාවාරම් කාරයෝ කියලා කියන්නේ ජීවත් වෙන්නවත් සුදුසු නැති මිනිස්සු කියලා. පස්සේ මේ දෙන මිනි වල කාරණ ගමන් ඉදදී හදිස්සියම ජෝන්ගේ හිත වෙනස් වෙලා ඇලිස් කරන දේ නවත්තන්න ට්‍රයි කරනවා. ජෝන් ඇලිස්ට කියනවා තේපෝච්චියේ තියෙන නපුරු ශාපය දැන් ඔයාව ගිලගෙන කියලා. හැබැයි ඇලිස් ජෝන්ව
ගණන් ගන්නේ නැහැ. ජෝන්ට කියනවා මොන දේ වුණත් මේ දේවල් නවත්තන්නේ නැහැ. ඔයාගේ උදව් ඇතුව හෝ නැතුව මම මේ මිනිහ වෙනුම කොහොම හරි කරනවා කියලා. මේක අහන ජෝන් ගොඩක් කලබල වෙනවා. මොකද දැන් ඇලිස් යන්න ඕනේ අන්තිරම ගිහින්. ඉතින් වෙන කරන්න දෙයක් නැතිව තන ජෝන් ડોක්ටර් ලින්ව හම්බෙන්න යනවා. ඒත් මේ වෙලාවෙ නම් ලින් කියන්නේ දැනටමත් හොඳටම පරක්කුයි කියලා. මොකද දැනටමත් මේ පෞච්චිය ඇලිස් අල්ලගෙන එයාගේ මනස දෝෂණය කරලා ඉවරයි. මේ දේවල් නවත්තන්න ඕනේ නම් තියෙන්නේ එකම එක ක්‍රමයයි. ඒ තමයි ඇලිස් කැමැත්තෙන්ම මේ පෞච්චිය බාර දෙන්න ඕනේ. පස්සෙ ඇලිස් නාගින එද්දි දකිනවා ජෝන් පෝච්චියත් එක්ක ජනේලේ උඩ වාඩි වෙලා ඉන්න විදිය. ජෝන්ට කොහොම හරි ඇලිස් අර පොතෙන් හොරෙන් නිරාගත්තු කොලේ හම්බෙලා ඇලිස් සහ ජෝන් දැන් හොඳටම දන්නවා මේ පෝච්චියෙන් එන ප්‍රතිවිපාක මොනවද කියලා. ඉතින් බැරිම තැන ජෝන් කියනවා තේ පෝච්චිය හරි මාව හරි දෙකෙන් එකක් වා තෝරගන්න කියලා. හෙත් ඇලිස් මුකුත්ම කියන්නේ නැහැ. ඉතින් ජෝන් හිතලම ජනේලෙන් එළියට වැටෙනවා. මේකෙන් ඇලිස් හොඳටම බය වෙනවා. ජෝන්ට මොකද උනේ කියලා ඉක්මනටම බලනවා. වාසනාවකට වගේ ජෝන් තාමත් හොඳින් වගේම ජීවතුන් අතර. කුමරි අන්තිමේ හරි මේකෙන් තමන් තේපෝච්චිය හිඳ කොයි තරම් දරුණු වෙලාද කියලා ඇලිස්ට තේරෙන්න ගන්නවා. හොයා නැති වුණොත් මගේ ජීවිතෙන්වත් මේ සල්ලි වලින්වත් වැඩක් නැහැ කියලා ඇලිස් ජෝන්ට පාපොච්චාරණය කරනවා. ඉතින් මේ හැමදේමත් එක්ක ඇලිස් තේපෝච්චියෙන් අයින් වෙන්න තීරණය කරනවා. හැබැයි පහෝදාරෑ ආනි ආයෙමත් මෙයාලගේ ගෙදරට පැනලා තේපෝච්චිය හොරගම් කරනවා. දෙන දැනගන්නවා තේපෝච්චිය අතුරුදහන් කියලා. කලින් පාරත් ඒක හොරගම් කළේ ආනි හින්දා මෙයාලා දැන් දන්නවා මේ පාරත් හොරගම් කළේ ආනිමයි කියලා. ඉතින් මෙයාලා පොළුවන් නිපනට ආනිගේ ගෙදරට යනවා. ගෙදර සම්පූර්ණයෙන්ම විනාශයක් වෙලා තණ්හාව වැඩි කමට සල්ලි මවන්න තරුණු විදියට මෙයා ළඟට හානි කරගෙන පේන විදියට නම් ඇලිස්ටත් වඩා ආනිගේ කෑදරකම් වැඩි වෙලා ඇලිස්ටයි ජෝන්ටයිත් වඩා තරුණු දේවල් කරගෙන හරියට මේ වෙලාවෙම යුදෙව් සහෝදරයෝ මෙතනට ඇවිත් වෙඩි හුවමාරුවක් ඇති වෙනවා. සිද්ධියෙන් ආනි එයාගේ වයිෆ් සහ යුදෙව් සහෝදරයෝ දෙන්නම එතනම මැරෙනවා. මෙතනින් ඉතුරු වෙන්නේ ඇලිසුයි ජෝනුයි විතරයි. මේ මොන දේ වුණත් මෙතන මරණ හතරෙන් පෝච්චිය මවපු සල්ලි ටික ගන්න නම් මේ දෙන්න අමතක කරන්නේ නැහැ. කොමුණ ටික වෙලාවකින් දෙන්නම ડોක්ටර් ලින් ළඟට ඇලිස්ගේ අතෙන්ම තේපෝච්චිය ලින්ක්ට බාර දෙනවා. ඒ කියන්නේ මෙතනින් එහාට ඇලිස්ට තිබුණු තේපෝච්චියේ ශාපය ඉවරයි. ඉතින් ගායිස් අන්තිමේදී ආයමත් කිසිම දවසක මෙහෙම දෙයක් නොවෙන්න කාටවත්ම ගන්න බැරි තැනකට ගිහින් ડોක්ටර් ලින්ක් තේපෝච්චිය මොහොතට විසිකනවා. ඉතින් තවත් මේ වගේ මූවීස් බලන්න වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් කරලා channel එක subscribe කරන්න. තවත් දවසක තවත් මූවී එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.